ලොකු පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරඟ අතර දෙවනි ස්ථානයේ හිමි කොළඹ රාජකීය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටනේ ආරම්භය 1879 වසර තෙක් විහිදෙනවා. 144 වැනි නිල් මහා සටන ලබන 1617 සහ 18 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. පාසල් විත්තියේම දජ නිල් වර්ණයේ නියුක්ත වීම හේතුවෙන් මෙම ක්‍රිකට් ගැටුම නිල් මහා සටන ලෙසද හඳුන්වනවා. තරඟයේ ජයගන්නා කණ්ඩායමට සෑම වසරකම DS සේනානායක අනුස්මරණ පළිය තම පාසල වෙත රැගෙන යාමට අවස්ථාව උදා වන අතර මේ වන විට ඊට හිමිකම් කියන්නේ 2019 වසරේදී තරඟයේ ජයගත් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. මෙවර අපේ සීසන් එක පුරා හොඳට කරලා තියෙනවා. අපි අවුට් රයිට් මැච් 4ක් දිනලා තියෙනවා. ෆස්ට් ඉනිංස් මැචස් 8ක් දිනලා තියෙනවා. ඉතින් මගේ කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මෙවර අපේ අන්තිම ඉලක්කය තමයි කොමාරි බිග් මැච් එක ජයග්‍රහණය කරන එක. ඒ ඉලක්කයද අපි ඔක්කොම මහන්සි වී පුහුණු කරලා තියෙනවා. අපේ කෝචර්ස්ලා අපිට ගොඩක් උදව් කරලා තියෙනවා මේ ගමන යන්න. ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර පාසල් තරඟ සමයේ සහභාගී වූ තරඟ 17න් 4ක් ජයගෙන සිටිනවා. මෙවර මහා ක්‍රිකට් තරගයට එක්වන ශාන්ත තෝමස් කණ්ඩායම පිටිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් සමන්විතයි. කණ්ඩායමක් හැටියට බැලන්ස් ටීම් එකක් ඉන්නවා. බෝලින් බැටින් දෙකම ඉතා සමානයි. ඉතන වෙදර එක දේශපුරය අතර තියෙන කියලා ඒ දවස්වල නම් තිබුණා මැච් එක අපි දිනන්න බලාපොරොත්තු. අභියෝගයක් නෑ. මොකද අපි මේ සීසනේම හොඳට ශ්‍රී ලංකාවලා තියෙනවා. වසර දෙකකට පසුව ප්‍රේක්ෂකයන් සඳහා විවෘත වන 144 වැනි නිල් මහා සටනේදී තවදුරටත් DS සිරනායක අනුස්මරණ පළිය රැකගැනීමේ අදිටනින් ශාන්ත තෝමස්වන් තරඟ බිමට පිවිසෙනවා.